මෙම අධිවේගී මාර්ගයේ නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ඉඟුරු කඩේ පිවිසුමේ සිට ගාලු මෝදර සා ඉදි කෙරෙමින් පවතින වරාය නගරය සම්බන්ධ කෙරෙනවා. එය පරිසර හිතකාමීව කුල්ලු මතින් නිදිවන්නක්. ව්‍යාපෘතිය 2019 වසරේදී ආරම්භ කර ඇති අතර එය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමට නියමිතයි. කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට ස්ථාවර පිළියමක් යෙදීම ගාලු මෝදර පිවිසුමින් කොළඹ නගරයට හා වරාය නගරයට ප්‍රවේශය ලබා දීම වරාය සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථයයි. වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවේ ව්‍යාපෘති සාමාන්‍ය අධිකාරීෂු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූපසිංහ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු විමල් කණ්ඩම්බියන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ගත්තහම ලංකාවේ අධිවේගී මාර්ග ක්ෂේත්‍රයට එකතු වෙන අලුත්ම අංගයක්. ඒ කියන්නේ අර කමියුටර් සෙග්මන්ට් එකට ට්‍රීට් කරන පළවෙනි ප්‍රොජෙක්ට් එක. මෙච්චර කල් අපි අධිවේගී මාර්ග හදලා තිබුණේ දීර්ඝ ගමන් යන අයට අවස්ථාව සලසන්න. දැන් මේක තමයි කොළඹ නාගරික ප්‍රදේශයේ කරන සංක්‍රමණය සඳහා ප්‍රවේශයක් විදියට අධිවේගී මාර්ග භාවිතා කරන පළවෙනි අවස්ථාව. මොකද මේ හරහා දැනට තියෙන අධිවේගී මාර්ග සියල්ලටම කනෙක්ටිවිටි එකක් හම්බ වෙනවා. නැත්නම් ඊට සමගාමීව ලංකාවේ පළවෙනි වතාවට මල්ටි ලේන් ෆ්‍රී ෆ්ලෝ ටොලින් කියන එක. ඒ කියන්නේ ස්වයංක්‍රීයව වාහනය අඳුනාගෙන ගාස්තු අය කරන ස්වයංක්‍රීය ක්‍රමවේදය පළවෙනි වතාවට මේ මාර්ගය තුල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ දැනට ඉදිවන දිගම පාලම කිව්වොත් නිවැරදියි. සුවිශේෂී වැදගත්කම තමයි අධිවේගී මාර්ග පද්ධතිය කොළඹ නගරයට ගෙන ඒම. ඒ වගේම මෙමගින් අපි විශේෂයක් කරනවා ලංකාවේ කොළඹ වරායට වෙනම පිවිසුමක් දෙනවා. දැන් දල වශයෙන් ගත්තොත් එහෙම එයාපෝට් එකේ ඉඳලා ගාලු මෝදරට එන්න අපිට විනාඩි 15ක් 20ක් වගේ ඇතුළත අධිවේගී මාර්ගයේ තුලින්ම පැමිණෙන්න පුළුවන්. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 22.02ක් සමස්ත මාර්ගයේ දිග කිලෝමීටර් 5.3ක් වන අතර මන්තිරු 4කින් සමන්විතයි. මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වීමට ලැබීම අප ලද භාග්‍යයක්. ඉතාම ඉක්මනින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ෂ නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව මෙහි ඉදිකිරීම සිදු කරන අතර එවැනි කොටස් 3279 සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා සවිකරනු ලබනවා. වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටි නුදුරේදීම මෙම පිවිසුම් මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවයි. වඩා හිතකර බලපෑමක් ඇති වෙන ඵලදායී ව්‍යාපෘතියක් වශයෙන් තමයි මෙම අධිවේගී මාර්ගය අපි මේ වර්ෂයේ නිමවෙන්න කලින් පොදුජන ප්‍රයෝජනය සඳහා පවරා දෙන්න වැඩ නිමවෙමින් පවතිනවා. 24 වෙනි දින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉංජිනේරුවරුන් සහ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයේ ශිෂ්‍යයන් සඳහා දවසක වැඩපුළුවක් කළා. ඔවුන් මේ කරපු ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් සිලමන් ලේක් සයිඩ් හෝටලේදී පැවැත්වෙනවා.